සුබෝදාසනක් සියලුම දෙනාටම අද මේ කරුණු කීපයක් සම්බන්ධ මේ මාධ්‍ය හමුවේ අදහස් කීපයක් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා අපි කවුරුත් දන්නවා මේ වර්තමාන රජයේ විශේෂම පොදු ජනක සැපිරමුණි රජය ඒ වගේම මේ ජනාධිපතිවරයෙක් ඒ වගේම මේ ආණ්ඩුවපත් වෙලා දැන් වසර 4ක් ගත වෙලා තියෙන අවස්ථාව ඉතින් මේ අවුරුදු 4 කාල සීමාව තුළදී අපි දන්නවා මේ රටේ ආර්ථිකයටවත් ඒ වගේම මේ රටේ කෘෂිකර්මයටත් ඒ වගේම මේ රටේ වැවිලි ශ්‍රේෂ්ඨයට ඒ වගේම සෞඛ්‍යයට කරපු හානිය ගැන අපි අමුතුවෙන් මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද මේ රටේ අපි දන්නවා අද මේ රට පත් කරන්න මේ තත්ත්වෙට පත් කරන්න පොජන පෙරමුණේ දැන් ඉන්න වර්තමාන මැති අමතුරු හැම දිනම මේකට දායකත්වයේ දරුවයි කියන එක අපි මතක් කරන්න ඕනේ ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද මම දැක්ක ඊයේ පෙරේදා පොජන පෙරමුණේ මහලේකම්වරයා එහෙම නැත්නම් සාගර කාර්යස මහත්මයා ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු හිටපු මැති අමතුරු ගණනාවක්ම අපි දැක්ක විවිධ අදහස් උදහස් මේ මාධ්‍යයට ඉදිරිපත් කරනවා ඒ අය කියන්නේ නැවත වරක් මේ රට ගොඩගන්න එහෙම නැත්නම් නැවත වරක් මේ රට පෙර තිබූ තත්ත්වයට ගේන්න නම් පොදු ජන පෙරමුණ බලයට එන්න ඕනේ කියන එක තමයි විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කෙරුවේ මම හිතන්නේ මේ ප්‍රකාශයන් තමයි මේ රට සිය වශයෙන් තියෙන ලොකුම විහිළුව කියලා අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපි දන්නවා මේ රටට මේසා විශාල විනාශයක් ගේන්න මූලිකත්වයේ අරගත්ත නායකයෝ එහෙම නැත්නම් මැති අමුතුරු කවුද කියන එක මේ රටේ ජනතාවට රහසක් නෙමෙයි. ඒ නිසා මම ඒ අයට කියන්න කැමති සාගර කාර්යස මහත්මයාට නාමල් රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ පොජන පෙරමුණේ මැති අමුතුරුන්ට තවදුරටත් මේ රටේ ජනතාව මුලා කරන්න එහෙම නැත්නම් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. දැන් රාජපක්ෂ යුගයේ හමාරයි. ඒ මිනිසුන්ට නැවත වරක් මේ රට විනාශ කරපු මේ රටේ වංචාව දූෂණය ඇති කරපු මේ නායකින්ට නැවත වරාවක් මේ රටේ ජනතාව බලය දෙන්න සූදානම් නැහැ කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා ඊට අවුරුද්දකට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ විනාශයක් කරලා මේ රටේ ආර්ථිකය වගේම හැම එකක්ම රටේ කාබාසිනිය කරලා එතුමා මේ රටින් පණලා ගියාට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වඩ පත් උනේ. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ දැන් වර්තමාන ඒ ආණ්ඩුවට සම්බන්ධලා ඉන්න මැති අමුතුරු ප්‍රකාශ කරන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යටතේ මේ රටේ සියලුම දේවල් අද ඇති කරලා තියෙනවා ඒ වගේම මේ රටේ සියලුම ප්‍රශ්න निराකරණය කරන්න කටයුතු කරමින් පවතිනවා කියන එක තමයි ජනතාවට හේතු ගන්නන්න තියෙන්නේ මට කියන්න තියෙන එක දෙයයි මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුම ආවට පස්සේ අපි දන්නවා ඒ හැම අවස්ථාවෙම කියන්නේ මොකද්ද පෙට්‍රල් පෝලිං ටික නැති කෙරුවා ඒ වගේම ඩීසල් පෝලිං ටික නැති කෙරුවා ගෑස් පෝලිං ටික නැති කෙරුවයි කියන එක විතරයි කියන්න තියෙන්නේ ඒ පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා තාම අපිට ආර්ථිකය ගැන සුබවාදීව හිතන්න පුළුවන් කමක් නැහැ විනාශකරු කුෂිකර්මයේ නැවත නගා හිටනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි වැවිලි කර්මාන්ත ශේෂයට යම්කිසි සාධාරණයක්, ඒ වගේම සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට යම්කිසි සාධාරණයක්, ඒ වගේම සංස්ථායක ශේෂ්ඨයට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා අපිට තාම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම කියන්න කැමති ආණ්ඩුවට කරුණා කරලා වාසි බස් එහෙම නැත්නම් මේ පම්පෝරි ගහන්න එපා මේ රට යථා තත්ත්වෙට පත් උනායි කියලා අපි දන්නවා මේ රටේ ජනතාව අද ඉතාමත් අසිරු අලියට පත් වෙලා තියෙන්නේ එයාගේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ හොඳම උදාහරණය තමයි විශේෂයෙන්ම මම නියෝජනය කරන කෑගල දිස්ත්‍රික්කේ අපි දන්නවා මේ රටේ ජනතාව මේ රටට ආර්ථිකයට ඉතාමත් පිටුහල් දෙන එහෙම නැත්නම් වැවිලි ශේෂ්ඨයේ විශාල ප්‍රමාණයක ජීවත් වෙන ප්‍රදේශයක් දිස්ත්‍රික්කයක් තමයි කෑගල දිස්ත්‍රික්කේ ඒ වගේම වැවිලි ශේෂ්ඨය ගත්තොත් එහෙම තේ කර්මාන්තය අපි දන්නවා අපේ රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් තියෙන්නේ. ඉතින් මම කියන්න ඕනේ මේ කර්මාන්තය පහුගිය රජයේ කාලේ ගත්ත තීරණ නිසා, ඒ වගේම රසායනික පොහොර තහනම නිසා මේ රටේ කෘෂිකර්මයේ විතරක් නෙමේ වැවිලි ශේෂ්ඨයේ තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක් වෙන්න කටයුතු කරනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ වර්තමාන රජයේ වර්තමාන ජනාධිපතිතුමා යටතේ වුණත් අපි බලාපොරොත්තු වුණා මේ කර්මාන්ත. එහෙම නැත්නම් මේ තේ කර්මාන්තය ඒ වගේම වැවිලි ශේෂ්ඨයේ නගා හිටීමේ වැඩපිළිවෙල සිද්ධ වෙයි කියලා. නමුත් අපිට කිසිම දෙයක සුබවාදී තත්ත්වයක් පේන්නේ නැහැ. මම කියන්න ඕනේ මේ වෙලාවේ මේ වැවිලි ශේෂ්ඨයේ සම්බන්ධව තියෙන බරපතල ගැටලු කීපයක් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. එකක් තමයි අපි දන්නවා පහුගිය දවස්වල අපි පුන පුනා කිව්වා අපේ ජනතාව විශේෂයෙන් වැවිලි ශේෂ්ඨයේ නීතිලා ඉන්න කට්ටියට පොහොර ටික ලබා දෙන්නේ කියලා. දැන් පොහොර ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනවා. පොහොර ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනා වුණාට මම කියන්න ඕනේ මේ වෙලාවේ තමුන්නාසලට මේ පොහොර ටික නිසියාකාරව ලබා ගන්නට අද වෙනකන් අපේ ගුඩා තේවතු හිමියන්ට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම අනික් පාරණත බරපතල ප්‍රශ්නේ තමයි මේ පොහොර පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු පොහොරක් අද ලබා ගන්න ජනතාවට අවස්ථාවක් නැහැ. අපි දන්නවා විශේෂයෙන් විවිධ අවස්ථාවලදී අපි දන්නවා තේ කර්මාන්තයට සම්බන්ධලා ඉන්න ඒ කුඩා තේපති හිමියෝ මැසිවිලි නගනවා මේ පොහොර එදා තිබුණු තත්ත්වෙට නෙමෙයි. මේ පොහොරවල ප්‍රමිතිය ඒ වගේ මේ පොහොරවල තත්ත්වය ඉතාම බාල බවට පත් වෙලා තියෙනවා.
इध मेक बरपतल प्रश्न इधी मे हेल बल रजे ने मे हेल बल रजे अद मेरा ने रजाक ने कि मम्मी वस्तुद की अंटे मेक संबंध पंगिता हेल बल व्यविधि कर्मी निर्धारण इन इवा मेरा प्रमिति कार्यांश तीन इवा पारिभोगिक सेवा अधिकारी तीन इध मे किसी के मेव संबंध हेल बल ने समागम की प्याक मे पोहरोली अपे रटे कुड़ाते सीमियो एम मेकड़ संबंध लेने कृषि कर्म संबंध लेने उदव्य ऊरा सिद्धवीन की मम्मी अवस्था की अंटोनी अनेक कारण अपिधा दिन तेमील गेम पहुगी अवसर अपट मतक आंडी उदव्य पुरासारा दिड़वा तेमील रुपया दिशी अभी गेला नव मम दियां कि कनगाटी दंग अद तेवल मिल रुपया एकसी पना सीमा अने बोम अमार इध मेक अत्यवश्य बलो एकसी पना सीमा तुल मे ते मिल ते दल कि रुपया एकसी पना गत्म अभी अटे पिरीवाय को चीला मे तिवड़ा तेवत हिमीट मे ते दल कि रुपया एकसी पना गंडकोट मे पिरीवाय बरपत्र अड़वेला तीन वेड़वेला तीन इध मेक संबंध अत्यवश्य हेल बल कैनिक्ना इध मम की अंटे पोहर मिल दें अपिदाण एकाले रुपया दिदास पंसी अतिबुने पोहर मिल रुपया दिदास पंसी अपिदाण पोहर मीट इगत्ते नमु दंग अद रुपया एक्लोदास पंसी दुलस्ता अत गाड़क गीला तीन आंडोकना रुपया अटदाट तीन गीला नम कोई मवस्था रुपया अटदाट गंड पुलवंक ने गीला मम्मी अवस्था इध की अंटोने इध मे अत्यवश्यम सहन प्रश्न कुड़ाते हिमी अंट ये तरह अग्निमे अभिधन विशेषम दिन तेज लबागनी सदा अभिधन वतु अनिवार्यम वलनाशक युद्ध अंटोनी ये वलनाशक लबागनी अपावस्तावती वलनाशक इतम मिल इहलगील तीन अवस्थावतम अपे पारिभो अपे जनता अद पत्लातीटाम अनेक बरपतर कारणवतम तेजा प्रवाहाने तेजाल प्रवाहाने संबंध विशाल पिरीवा कद ते कर्मशाल वल्ट धरांड सिद्धवेलातीनो इध मेका तेतरा हेतु तेजल वल्ट मिलक लादेन्न इध मम दंड सुल कर्मांत कर कथा करो ते कर्मांत दूनकर कथा करो आप येतु विदेश विनिमय उपयांड कथा करो नमूत मम हंड कमी जनाधिपत वर्तमान रजे उबतुम मुनवाद मे सत् नति करते कर्मांत दूनकर कुड़ाते लबादी सहन मुनवाद की निज्ञान अभी मे अवस्था प्रार्थना कर अंटोने इधे किसी सहन लबादी ने दिन ते कर्मांत चाल करव ते भी मे कुड़ा कर्मांत मम दुन रेकिया चाल कर्मांत करव कद कबड़ी निपट एट तीन अभी दर्नो दें मे आट मे संबंध निष्पादन एक् विशाल पीरवेदार सिद्धिला तीन अद कुड़ाते हिमे कर्मांत चाल हिमियो कि मुखद ते कर्मांत चाल हिमियो कि मुखद मे अधिक विधुरी पीरीवाय दें अभी दर्नो यदा रुपया लक्षी पनाट तेदल कि लबादुनट अभी दर्नो दें यदावा इनमे अदवेन कुट ते विधुरी बील तुंगुने के हिल गील तीन ये तरक्निमे अभी दर्नो इंधन बील इवागे अभी दर्ण दलुटी निकांगे ते कर्मांत चाल आवट इव दुर्भरी प्रवाहणीकरण ये प्रवाहणीकर विशाल मुदला ते कर्मांत चाल हिमी अंट धरंड सिद्धवेला तीन ये तरक्निमे अभी दर्ण ते कर्मांत चाल पवत्न विधुट अमतरव दवितेल आवश्यक अवस्था तीन इतना दवितेल फिर तुंगुणी की खतरगुणी की मिलहिल गील तीन इत इवेणी तत्याल ते कर्मांत चाल चाल हिमियो की अने कुड़ाते हिमी अंट स्वेदी बिलाक लबादेट पुलवांकने इध मे उद्दमने अत्यक मम हिता ने अपे कर्मांत शाल हिमी अंट इवागे स्वयं रेकिवल यदिनाट एम कुड़ा कर्मांत करव किसीम सहन मेरा जी लबादेन्द्री लबादे कि तपिट विश्वास अत्यंट पुलवांक मकने इध मेक तम मम हिता कृषि कर्मी पत्ते व्यवधि से संबंधी मेरा जी वेडपील मेक महिता अभी दंड कुड़ा तीव हिम अद कबले निपट लपिट तीन अवस्था अभी रजेट की अंड कमी जनाधिपत मे अंड कमी मे तेलमील गितरा पोलिंग योगी नतिगर पिग्न इतर कथागर पा इधि कालि मेरठ विशेष ते कर्मांत लबादीन दायकत् कल्पना कर बल्ला मे व्यविधि कुड़ा तीव हिमी अंट यांकी सहन या लबादी मे वेडपील क्रियात्मक रही गिरतम मम्मी अवस्था की अंटोने ఈట అమతరు అనిప్రాసితమై అపిదన్న మెతెక్కల్ బుతుమల్ల కౌరు దన్న కుడా తేవతు హిమి అంటే విశేషమ నవత తేవగా కర్నకొట ఏమ నత్త అలుతెన్ తేవగా కర్నకొట అనివార్యం రజిన్ ఆధార్ లబాదిమి వెడపిల్ల క్రియాత్మక కేరువ అపి కౌరు దన్న దయా నమత అపిదన్న పసుగే వసరి ఇదం ఇవగే మే వసరి ఇదమ్మ ఏ ఆధార్ లబాదిమి వెడపిల్ల క్రియాత్మక వెన్నే నే ఏ ఆధార్ లబాదిమి వెడపిల్ల వెనువట ఏగొల్లు హందున్నా దీలా తీనో బ్యాంక్ వలిన్ నాయక్ లబా గనిమ సహన పొలియక్ యటతే నాయక్ లబాదిమి नमूत अभी दाण कुड़ाते हिमियंट ये न्याय लागंड गिह विविधाकार प्रश्न मून पांड सिद्धेला तीन ये न्याय मम दंड तरह अभी दंड बैंक नायगंड गिह तीन प्रश्न मुनोदेला
ඉතින් මේ ඇයට ඒ සම්බන්ධව අවශ්‍ය කරන නිර්ණායකයන් සපුර ගන්න බැරි වෙනකොට ඒ ණය ලබා ගන්නත් හැකියාවක් නැහැ. ඒ නිසා මම කියන්න ඕනේ ඈත අතීතයේ ඉඳන්ම මේ රට විශාල වශයෙන් කීර්තියක් කරන් දුන්න සිලෝන් ටීනාමේ ඒ වගේම තේ කර්මාන්තයේ විශාල විදේශ විනිමයක් ලබා දුන්න තේ කර්මාන්තයේ තව කාලයක් යනකොට මම හිතන්නේ මේ රටෙන් තුරන් වෙන තත්ත්වයක් උදා වේ. මොකද ඒකට හේතුව නැවත වගාව සිද්ධ වෙන්නේ නැහැ. නැවත වගාවක් කරන්න පුළුවන් තරම් ශක්තියක් උඩා තේවත හිමියන්ට අද ඇති වෙලා නැහැ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේව සම්බන්ධව තමයි රජයක් අවධානය යොමු කරන්න ඕන. රජයක් ඉදිරියට හරය යනවා නම් රජයක් ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ ආදායම් වැඩි කරන්න ඕන නම් නිෂ්පාදනය වැඩි කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේව සම්බන්ධව තමයි ප්‍රමුඛතාවයේ රජය ලබා දෙන්න ඕනේ කියන එක මම කියන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි දන්න කුඩා තේවත හිමියන්ට තවත් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අපිට මතක 1991 වසර ඉතර 92 93 මයි මතකේ හැටියට විශේෂයෙන්ම අපි ඔකට අපේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ඉන්න යුගයකමයි මේ තේ කර්මාන්තය පිබිදීමක් ඇති වුණේ. ඒ වගේම කුඩා සංවද තේවත්තු සංවර්ධන අධිකාරිය ආරම්භ කරන්න ඒ වගේම කුඩා තේවත්තු හිමියෝ ශක්තිමත් කරන්න තේ ශක්තිය අරමුදලක් පිහිටෙව්වයි කියලා මතක තියෙනවා. ඉතින් අපි දන්නවා අද මේ තේ ශක්තිය අරමුදලට වෙච්ච දෙයක් නැහැ. අද වෙනකොට මං හිතන් තේ ශක්තිය අරමුදල සම්පූර්ණ විසිරුවලා හැරලා මම දන්නා තරමේ මේකේ කොටස් හිමිය හැටියට තමයි අපේ තේ කුඩා තේවත්තු හිමිය හිටියේ. නමුත් අද ඒ කුඩා තේවත්තු හිමියන්ට කොටස් මුදලවත් ලබා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අපි දන්නවා තේ කුඩා තේ ශක්ති අරමුදලට අයිති වෙලා තේ කර්මන්ත ශාලා ගණනාවක් තිබුණා. ට්‍රැක්ටර් යන්ත්‍ර සූත්‍ර ඒ වගේම වටිනා කියන වාහන ගණනාවක් තිබුණා. ඒ සියල්ලම අද කුඩා තේවත්තු හිමියන්ට අහිමි කරලා තියෙනවා. රජයේ මං හිතන්නේ ඒවට වෙච්ච දෙයක් ගැන කතා කරන්නේ නැහැ. ඒවට මොකද්ද වුනේ? ඒව සම්බන්ධ විගණන වාර්තාවල් තියෙනවා. ඒ විගණන වාර්තාවල් අද ක්‍රියාත්මක කරන්න වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු කළ නැහැ කියන එක මේ අවස්ථාවේදී කනගාටුවෙන් මට කියන්න ඕනේ. ඉතින් අපිට දැනගන්න තියෙන ආකාරයට කැබිනට් තීන්දුවක් අරන් තියෙනවා. කුඩා තේවතු මේ කුඩා මේ තේ ශක්ති අරමුදල විසිරුවලා ඒ ගායකේ කොටස් මුදල ඒ කියන්නේ මුලින් ආයෝජනය කරපු රුපියල් 10 ඒ මුදල විතරක් මේ තේෂා මේ කුඩා තේවතු හිමියන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජයේ සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මේ රජයේ ඒ කුඩා තේවතු හිමියන්ට අයිති වෙලා තිබුණු අරමුදල සූරා කන එහෙම නැත්නම් ඒක මංකොල්ල කන තත්ත්වර තමයි මේ රජයේ පත් වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඉතින් මේක තමයි අද මම හිතන්නේ කුඩා තේවතු හිමියෝ පත් වෙලා තියෙන එක. මේ කුඩා තේවතු හිමියෝ විතරක් නෙමෙයි අද රබර් කර්මාන්ත කරුවන්ටත් තේව තත්ත්වෙ මුදා වෙලා තියෙනවා. ඒ විතරම කුරුඳු ව්‍යාපාරට සම්බන්ධලා ඉන්න අපි දන්න කුරුඳු වගා කරන ගොවියු ගණනාවක් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. කොයි පැත්තෙන්වත් නෑ සහනයක්. අපි දන්නවා රබර් කර්මාන්තය ගත්තොත් මේ දාල වැසි තත්ත්වෙත් එක්ක ඒක බොහොම ඇන හිටලා තියෙනවා. නමුත් පහුගිය කාලේ අපි දන්නවා රබර් රෝග ගස්වලට රෝගයක් ඇති වුණා. ඉතින් ඒව සම්බන්ධ හොයා බැලීමක් කරන්න රජයවත් එහෙම නැත්නම් රබර් පරීක්ෂණ ආයතනයවත් කටයුතු කෙරුවේ නෑ. ඒ සම්බන්ධව මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් ඒ අයට හොඳ මිලක් ලබා දෙන්න. ඒ වගේම අපි දන්නා රබර් මිල හැම අවස්ථාවෙදිම උච්චාවචනීය වෙනවා. ඒක අපි දන්නා නිශ්චිත මිලක් තියාගන්න පුළුවන් කමක් නැහැ. නමුත් රජයේ මං හිතන්නේ ඒකට අපි දිනින් දිනම කතා කරුවා පහුගිය අවුරුදු දෙකේ තුනේම මේ රබර් වලට එහෙම නැත්නම් රබර් කිරි වලට හොඳ මිලක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි කියලා. නමුත් රජයේ ඒ සම්බන්ධවත් ස්ථිරසාර වැඩපිළිවෙළට ගිහිල්ලා නැහැ කියලා මම කියන්න කැමතියි. ඉතින් අපි දන්නවා කුරුඳු ගැන විශේෂයෙන්ම කුරුඳු කර්මාන්තය ගැන අපි කවුරුත් දන්නවා. මේක අපේ ලංකාවට විතරක් ආවේනික භෝගයක් ශාකයක්. ඒ වගේම අපිත් විතරයි පිරිසිදු කුරුඳු ඒ කියන්නේ වෙනත් විකල්ප වල නැති පිරිසිදු කුරුඳු අපනයනය කරන එකම රට ඇවිල්ලා ශ්‍රී ලංකාව. නමුත් අද ඒ තත්ත්වේ ගිලිහිලා තියෙනවා අපිට. එදා අපේ කුරුඳු ගොවියෝ විශාල මුදලක් ලබා ගත්ත කටයුතු කෙරුවා කුරුඳු අපනයනය කරලා. නමුත් අද මං හිතන්නේ කුරුඳු වලට තියෙන ඉල්ලුම ඒකත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම හොඳ මිලක් ලබා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒකට හේතු වෙලා තියෙද්දිත් අපි දන්නවා එක්තරා මං හිතන්නේ එක අපනයනකරුවෙක් විතරක් මං හිතන්නේ මේක මාපියාවක් කරගෙන විවිධ ආකාරයෙන් මේ මිලදී ගැනීම කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒව සම්බන්ධව මං හිතන්නේ රජයේ මැදිහත් වීමක් කරන්න ඕනේ කුරුඳු ගවියටත් හොඳ මිලක් ලබා දෙන්න. ඉතින් මේවා අපි හරියට කරන්නේ නැතුව මේ අයගේ ආදායම් වැඩි කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ රටක් හැටි ඉදිරියට යන්න කියලා මම කියන්න ඕනේ. ඉතින් අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තව දන්නවා අනිත් පැත්තේ ශ්‍රේෂ්ඨ මහජන සේවාවන් පැත්ත ගත්තොත් ඕක මම නිෂ්පාදනය ගැන එහෙම නැත්නම් රටේ ආර්ථිකය ගැන මම මේ යම් කිසි කොටසක් ගැන විතරයි කතා කරුවේ. අනිත් පැත්තෙන් ගත්තොත් ජනතාවගේ අනික සුබ සාධනේ ජනතාවට ලබා දෙන තියෙන පහසුකම් රජයේ පැත්තෙන් ලබා ගන්න දෙන්න ඕන යුතුකම් ටික එකක් තමයි අධ්‍යාපනය. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සෞඛ්‍ය ඒ පැත්තෙන් ගත්තොත් පොදු ප්‍රහාණ පහසුකම් අද ඒව තත්ත්ව සම්බන්ධව මං හිතන්නේ මොකද්ද ජනාධිපතිතුමාගේ ඇතුළු වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල මම හිතන හැටියට අපි දැක්ක සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උදම උදාහරණය. පහුගිය දවස්වල සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධව නොයෙකුත් ආකාර චෝදනා එල්ල වුණා. අපිට මතකයිනේ පහුගිය මාස කීපය තුළම
अभी दान सौख्य चेस्ते वे वंचा दूषण इवगेम अभी रोगी मेरीच हटि इवगेम बाल औषध गिनाप हटि इवगेम औषध नियामन अधिकारी अतु सौख्य निर्धारी अमात संबंध निर्धारी गे वंचा दूषण संबंध दिगिन दिगट कथा के ये हेतु निशाम अभी दान सजी प्रेमदास मेत्म अभी पक्षी नायक मेथुल अभी खंडायम विश्वास भंगे अग्निनाव पार्लिमेंट पार्लिमेंट विश्वास भंगे अग्निनाम दिन साकच्चा के ये दुनतुनेम अभी दख विशेषेम पोज्जन पेरमुनि पार्लिमेंट मेतिया मुद्रुटिक मुखाद के मे सियालम साधारणीकरण कटे के मे इक कुरकमक सिद्धवेच नति गांट तम कथा के वंचव दूषण कुणी नति गांट इवगे बाल औषध गिनावे नैकीन महिदन तहवर करांड इवगे मे संबंध अमतिवर हेतु आंडू निधस्करांड सौख्य मत निधस्करांड महिता मेतिया मुद्रुटिक यदा कटित कि मध्य मगिन दख इध नम तपिद सबैत मुखाद गेल मीराटे जनता दब मुखाद मीराटे सिद्धवेणी अदरत् मुखाद सिद्धवेणी अदरत् ममी दिन जनाधिपत मट पुलवांक सौख्य मत रईव प्रकाश एक्कर इव संबंध मेचर कल मेतर चोदना एन को युव संबंध होयल बल अड़म तरम युम साकवा मट मतगेट इन पुल इध ममी दिन मीराटे नायक जनाधिपत मे वंपूर्ण वग की मत मे वगे वेदगात्म दिया महाजनता आवट बलपान प्रधानमंत्रम सौख्यशेस्ते इध मेक संबंध तीन गैटलूटिक विसुंदे जनाधिपत मे मेदिम प्रमाण तुणीन तमाइ मट की अंड दी अपने मतकई विश्वास भंगि अभी पराजय पत्ना नव मट की अंडोनी विश्वास भंगि इधिपत्र अभी सद्भावी जनता आवट मे पनवीडे दिन्न मेरटे बेडकट सिद्धवेन मेमाई सौख्य मतवर अमात्यांश बेडकट सिद्धवेन मुखद की गिन जनता आवट पनवीडिया दिन्न अभी विश्वास भंगि गिनावी नत्ता धर्ण अपने बहुत न्याल इध अभी देख ये विश्वास भंगि इवरला मुखद मादे की मेतिया मुद्रोटि अविल महालकोट वासी बदे अभी विश्वास भंगे दिनवा अभी आंडू दिनवा की प्रकाश के मट की अंड तीन आंडू निमे दिन्न आंडू दिन्न मम जनता पराधुना जनता पराजय पत्ना यदा एक उन्नी अदरा जनता पराजय पत्ला हेम पेम सौख्य दय्य दी प्रवाणे प्रवाणे की अभी दंड मे पुजनता बलपान प्रधान साधक अभी दंड मेरटे सीएट अणुकट वाहन ने तमंट पौद्योगिक वाहन हिमन कारतने मेतिया मुद्रुटवागे इध मे अभी दंड बस रत वाले हिमन दुम्रियंत गमंकरा मे डीजल बिल हिमन मे इंधन बिल वीम तुल अभी दंड अद जनता कुछ अपावत पत्ते सिद्धवेल अतीन अद हरियट मंगिद प्रवाहन पास लबगैन तमंग बस आवटे पौद्योगिक स्त्रीहो रजे सेवे तमंट लभन वेटे मंगिद तुणिंगकरातीन अद मे प्रवाहणी सदा तमुंडे गमनाते दक्वा गमंकरा मेकतम अदतीन दत्ते एकम दी ये पेरेद वेडवर्जनी वेडवर्जने वेला जीवित अपे नतिना मे वेडवर्जने हेतु निशातम इलामेट सिद्धवे कौर कुहम की वेडवर्जन निशा को दिव्वे ये कोई अति विशाल पिरीसा गमंकरण कटेवा मे तरुण आत्मिता तमंट पुलवांग आकार गमंकरण तम दुम्री उड़गी एमता आसावट गीने तमंगी सेवेटे अंड तमंगीन का अद्यापन आयतन अंडन सद्भाव तम धरव गीये इध मेवा अत्यवश्यम गील तम अन्नोट पत्ने मेक काट गेलवे पुलवांकमे पूर्ति समिति गेलवे पुलवांकमे इवक रजे गेलवे पुलवांकमे मुखद रजे पेहदी मुद प्रहण सेवा कपिट नीट अनव नंगिता मे प्रश्न अवमकर पुलवांग इध मेवा मम हिता इधर काले वेड़ी सिद्धवेदिकला इध अभी दकीन यम वंद्यक लबादी तीन ये वंद्य लबादी व्यतिरक प्रमाण तेने मेव आई नोवेंडी अम की वेड़ी क्रियात्मक प्रमाण मुत्म कथाकलने इवे जनाधिपत कथाकलने वाक्यु किसी के मेवट संबंध विसद अड़मगा सेवकिंग प्रश्न गेन एमता अपे प्रहण गमनक जनता वगैन मे आशदा कोहमत गिना किसी में वेड़ीला ताम साकने मे बेदग प्रश्न मम्मी की अने अरे मं कलिंको वे सौख्य से संबंध इवागे प्रवाहणी की आने इतम बेदगा देवा इध मेव संबंध होयल बल हेमन बेड़पील क्रियात्मक भाव या अभी पेन्नुंकर नैकी मम्मी की अंडोनी अनिवार्यम अभ्यम मे सिद्धि संबंध बलंड अवश्य अभिमेवस्था कारण मम की अंड बलापुर विशेष मे अश्वसम वेडसटाण अश्वसम वेडसटाण गए तमुनासल दहुगी दवसल रजे विषय विशाल प्रचार क्लबादुना अभी समुद्रीट वा हुद वेडसटाण कंदुना दिन वैकड़ता है जनाधिपति लेखा कार्यालय तेवगे मुदल मत्यांश विविध वत्ता प्रकाशकर्ला मेक हंधुना दिन कटेजुरी
මේකත් මං හිතන්නේ ජාති අතර මුල් අරමුදලට බද්ධ වෙලා ඒකේ උපදේශ අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ කියලා අපි දන්නවා. අපි කියන්නේ මේ රටේ දුගී දුප්පත් ජනතාව ඉන්නවා. ඒක නෑ කියන කාටවත් පුළුවන් කමක් නෑ. ඒතර මේ දුගී දුප්පත් ජනතාවට යම්කිසි සහනයක් අපි එදා ඉඳන්ම ලබා දුන්නා. එදා අපිට මතකයි දිලුදු සහන මුද්දරයක් ලබා දෙන්න කටයුතු ඒ කාලේ. ඊට පස්සේ අපි දන්නා ආර් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩසටහනක් යටතේ අපි මතකයි එතුමත් මේ මේ දුගී දුප්පත් ජනතාවට වැඩසටහන ක්‍රියාත්මක කෙරුවා. ඊට පස්සේ සමෘද්ධිය. ඉතින් මේවේ අඩුපාඩුකම් තිබුණා. අපි දන්නා පහුගිය දවස්වල තිබුණ ලොකු මැසිවිල්ල තමයි සමෘද්ධිය තනිකර දේශපාලන ව්‍යාපාරය බවට පත් වෙලා තිබුණා. සමුද්ද නියාමකල තමයි තීන්දු කෙරුවේ ගමේ දුප්පතා කවුද? එහෙම නැත්නම් මේක ලබා දෙන්න ඕනේ කවුද කියලා. ඉතින් හැම අවස්ථාවෙදී අපි දැකපු දේ තමයි එදා හුඟක් වෙලාවට දේශපාලනයේට එහෙම නැත්නම් තමුන්ට දේශපාලන හිතවත්කම් තියෙන තමගේ පක්ෂයට සම්බන්ධ උදවියට හුඟක් අවස්ථාවල්දී මේ සමුද්දිය ලබා දීමේ කටයුත්ත කෙරුවා. ඉතින් අපි බලාපොරොත්තු වන වර්තමාන ජනාධිපතිතුමා යටතේ මේ අස්වැසුමින්වත් යම්කිසි සාධාරණයක් අපේ පොදු ජනතාවට ලැබේ කියලා. මේක සර්ව සාධාරණ පක්ෂපාත ભેදෙන් තොරව හැබැයි දුගී දුප්පත් ජනතාවට ලැබේ කියලා තමයි අපි කල්පනා කරුවේ. නමුත් කියන්න කනගාටුයි අද ඒ තත්ත්වෙ නැහැ. මොකද අපි දන්නා පහුගිය දවස්වලේ සමු අස්වැසුම වැඩසටහනට අපේ ජනතාව තෝරා ගන්නකොට දුගී දුප්පත් ජනතාව තෝරා ගන්නකොට බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි දන්නවා හුඟක් අවස්ථාවේදී අපි දැක්කනේ පහුගිය දවස්වල මාධ්‍ය මගිනුත් නොයෙකුත් ආකාරයේ මැසිවිලි අපිට අහන්න දකින්න තිබුණා සර්ව සාධාරණ මේක ලැබුණේ නැහැ කියලා. සැබෑ දුගී දුප්පත්තුන්ට මේක ගියේ නැහැ කියලා මම වකීමෙන් මේ අවස්ථාවේදී කියනවා. ඉතින් ඒකට හේතු වෙලා තිබුණේ අපි දන්නා විශේෂයෙන්ම මේකට සම්බන්ධ කරගන්න උදවිය නෙමෙයි සම්බන්ධ කරගන්න තිබුණේ. අපි දන්නවනේ ගමක ගිහිල්ලා ඉවිල්ලා මේ විරුදු පුද්ගලයා කවුද කියලා හඳුනගන්න නම් ගමේ ඉන්න ප්‍රධාන නිලධාරී කීප දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. අපි දන්නවනේ ගමේ නිලධාරීන් 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ග්‍රාම නිලධාරී ප්‍රධානයි. ඊට පස්සේ ආර්ථික සංගමන නිලධාරී ඉන්නවා. ඉතින් මේගොල්ලෝ රජයෙන් පඩිගෙවලා මේ ඔක්කොම පත් කරලා තියෙන්නේ මේ රජයට අවශ්‍ය වෙලාදී සහයෝගය ලබා ගන්න. නමුත් අපි දන්නවා පහුගිය දවස්වල අස්වැසුම වැඩසටහන යටතේ මේක තෝරා ගැනීමේදී විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීත් ඒ වගේම ආර්ථික සංගමන නිලධාරීත් පැත්තක තියලා තිබුණේ. ඉතින් අපි දන්නා පිටස්තරින් ගිය නිලධාරීන් තමයි ගමට ගියේ. ඉතින් ඒ අය දන්නවද ගමේ ඉන්න සැබෑ දුප්පතා කවුද? ගමේ පොහොසත් පුද්ගලයා කවුද? ඒ සම්බන්ධ මොනවද මේගොල්ලන්ට තියෙන දේපල? එහෙම නැත්නම් මේගොල්ලන්ට තියෙන වත්කම් මොනවද කියන එක ගැන හොයා බලන්න පුළුවන් කමක් නැහැ. බාහිරව ඒ කියන්නේ භෞතික වශයෙන් තියෙන දේවල් බලලා එහෙම නැත්නම් ඒවට ලැබිච්ච තොරතුරු පදනම් කරගෙන විතරයි මේ අස්වැසුම ලබා දෙන්න කටයුතු කෙරුවේ. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම සැබෑ දුප්පතුන්ට අවස්ථාවක් ලැබිලා නැහැ කියලා මම කියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේක නිවැරදි වෙන්න ඕනේ. දැන් අභියාචන ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අභියාචන ඉදිරිපත් කරන්න කියලා දීලා තියෙනවා. දැන් මං හිතන්නේ ලස්ස ගණනාවක් අභියාචන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අභියාචන ඉදිරිපත් කෙරුවට ඒව සම්බන්ධව තාම විභාග කරන්න වැඩ පිළිලක් නැහැ. අඩුම කරමින් මම ඉල්ලා හිටින්නේ රජයෙන් මේ අභියාචනා ටික විභාග කරන්නවත් අඩුම තරමින් ග්‍රාම නිලධාරී ආර්ථික සංගම නිලධාරීව හවුල් කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? නැවත වරක් මේ දුගී අසරණ ජනතාවට කාගේවත් අවවරණයක් එහෙම නැත්නම් රැකවරණයක් නැති වෙනවා, සාධාරණයක් ඉෂ්ට වෙන තත්යක් නැති වෙනවා. ඒක ඉතාමත් වැදගත් කියලාත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා මේ මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන රජයේ පැත්තෙන් සුබවාදීව මේ කටයුත්ත කෙරෙන්න. අවසාන වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම අද මේ රටේ තියෙන අපරාධ සම්බන්ධව අපි දන්නවා විශේෂයෙන්ම මේ රටේ මං හිතන්නේ කොයිම කාලයකටත් වඩා මිනිමැරුම් ගණනාවක් අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍ය මගින්. මං හිතන්නේ මට දන්නා තරමින් 350කට අධික මේ මාස 6 ඇතුළතදී මරණ සංඛ්‍යාව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ ආණ්ඩුවක් තියෙනවද එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවද කියලා ඉවරලා බරපතල සැකයක් අපිට තියෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට තියෙනවා. ජනතාව අපි දන්නා අපේ ආරක්ෂක වියදම ගත්තොත් එහෙම වැඩිම වියදමක් ජාතික ආදායමෙන් අපි දරන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම නීතිය සාමයේ රකින්න. ඉතින් මෙච්චර විශාල නිලධාරීන් සංඛ්‍යාවක් ඉඳගෙන මේසා විශාල මුදල් සංඛ්‍යාවක් වියදම් කරලා අපිට පුළුවන් ජනතාව ආරක්ෂා කරන්න බැරි නම් මං හිතන්නේ ආරක්ෂක ඇමතිවරයා, නීතිය හා සාමයේ ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාත් මේකට වක් කියන්න ඕනේ. ඒ වගේම නීතිය හා සාමය ඇමතිවරයා හරිනම් ඉල්ලාස් වෙන්න ඕනේ කියලා තමයි මම කියන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේවා ගැන හොයලා බලන්න වැඩ පිළිලක් නැහැ. මේවා බලන්න කරන්න වක්කීමක් දරන්න රජයක් නැහැ. රජයක් කියන්නේ මේ රටේ ආර්ථිකය හදන්න එහෙම නැත්නම් සාකච්ඡා පවත්වන එක විතරක් නෙමෙයි, තෙල් පෙට්‍රල් මේ පෝලිං ටික ගැති කරන එක විතරක් නෙමෙයි, ජනාධිපතිතුමාගේ වක්කීම, ජනාධිපතිතුමාගේ පැහැදිලි වක්කීමක් තියෙනවා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්නත්. එනිසා අපි ජනාධිපතිතුමාගෙනුත් ඒ වගේම නීතිය සාමයේ ඇමතිවරයාගෙනුත් ඉල්ලා සිටින කැමැති අඩුම තරමේ මේවා සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගන්න. ඉතාමත් කනගාටුයි. ඔබතුමාලට ඇත්ත වශයෙන්ම මේක පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්කනේ පහුගිය දවස්වල පොලිස්පතිතුමා
පොලිස්පති මාපත් කරන්න බැරුව සුමාන ගණනාවක් ගිහිල්ලා ඉවරලා නැවත සුසු පුද්ගලෙක් පත් කර ගන්න බැරුව එහෙම නැත්නම් සුසු පුද්ගලෙ සුදුසුකම් අරගෙන එනකන් හිටියද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ නැවත වරක් අපි දැක්කා හිටපු පොලිස්පතිතුමාම නැවත වරක් පත් කරන්න කටයුතු කෙරුවා ඉතින් මම දන්නේ ලෝකේ කොහොමත් මේ වගේ දේවල් සිද්ධ වෙලාද කියලා සුසුකම් තියෙන පොලිසිය නිසා නියෝජ්‍ය පොලිස්පතිතුමා ගණනාවක් ඉන්නවා එයාට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ තමන්ට දේශපාලන වශයෙන් වන්දිපට්ටම් කරන කංකරණ එහෙම නැත්නම් තමන් කියන පදේට නටන තමන්ට හසුරවන්න පුළුවන් පොලිසිය පොලිස්පති කෙනෙක් ලබා ගන්නකම් මේ කල් මරණද කියලා ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි ඊට අමතරව අපි දන්නවා විශේෂයෙන්ම මේ අපි දැන් අපේ දේශපාලන තත්ත්වය ගැන කතා කරුවොත් එහෙම අපේ පක්ෂයේ වැඩ පිළිවෙල සම්බන්ධව පුංචි අදහසක් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි දන්නවා සමගි ජන බලවේගය මේ පක්ෂයේ ගරු සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ ඒ වගේ මීට අවුරුදු 3කට 3.5කට විතර ඉස්සෙල්ලා තමයි අපි මේ පක්ෂය පටන් ගත්තේ ඉතින් මේ පක්ෂය පටන් ගන්නකොට අපිට වැඩ පිළිලා තිබුණේ නැහැ අපිට සාකච්ඡා සමිතියක්වත් ගමේ තිබුණේ නැහැ නමුත් අපිට ජනතා බලය තිබුණා ඒ ජනතා බලය නිසාම පාර්ලිමේන්තු පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථම වතාවට මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් අරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්කම ලැබිච්ච පක්ෂයක් හැට තමයි අපේ පක්ෂය තියෙන්නේ ඉතින් මේ පක්ෂය අපි දන්නවා සජීව ප්‍රේමදාස මැතිතුමා යටතේ අධිර කීපයකින් අපි සංවිධාන කටයුතු කෙරුවා අපිට මතකයි මුලින්ම දිනම කමිටු වැඩසටහනක් කෙරුවා අපි පාර්ලිමේන්තු මැතිවරණ ඉවරලා මාස 6ක් ඇතුළතදී ඊට පස්සේ නැවත වරක් අපි ගොට්ටාස මට්ටමින් බලමණ්ඩල අපේ සජීව ප්‍රේමදාස අපේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ බලමණ්ඩල මුළු ආසන හැම 166ම පවත්වන්න කටයුතු කෙරුවා ඊට පස්සේ අපි දන්නවා දැන් ඉදිරියේ පැවැත්වෙන ඕඩම් මැතිවරණයකට ඒක ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් ඒ මැතිවරණ වලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපේ පක්ෂය දැන්ටම ශක්තිමත් වෙලා තියෙනවා අපි මේ ශක්තිමත්භාවයේ තවදුරටත් වැඩි කරගන්න අපි දිස්ත්‍රික්ක මට්ටමින් අපේ සාකා සංවිධාන ඒ වගේම අපේ කාන්තා සංවිධාන ඒ වගේම අපේ යෝන් සංවිධාන මේ හැම එකක්ම බලමුළු ගන්වන්නට අපි මාතර දිස්ත්‍රික්කෙන් මේ 16 17 ඇත්ත දිනම වැඩසටහන යටතේ අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා ඒක තුලින් මම හිතන්නේ අපිට පක්ෂයේ දැන් තියෙන ශක්තිය තවදුරටත් වැඩි වෙනවා ඒ නිසා අපි මේ ශක්තිමත් ලෙස අපි ඉදිරි ඕනම් මැතිවරණයකට අපි මේ පක්ෂය සූදානම් කරනවා සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ අනික් කාරණාව තමයි අපි දන්නවා අපේ පක්ෂයේ තියෙන නායකත්වයේ එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධ විවිධ අවස්ථාවලදී අපි දන්නවා දේශපාලන නායකයෝ යම් යම් අදහස් දක්වුවා මට මතකයි දැන් එක්සත් ජාතික පස්සේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්තයා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා තිබුණා සජීව ප්‍රේමදාස මහත්තයා ඉදිරි ජනාධිපතිවරණ ඉල්ලන්නේ නැහැ කියලා. අපි එතුමාට කියන්න කැමතියි සජීව ප්‍රේමදාස මහත්තයා ඉල්ලන්නවද නැද්ද කියන එක තමුන්නාසට ඉදිරි කාලෙදී බලා ගන්න පුළුවන්. මට තමුන්නාසට කියන්න තියෙන එක දෙයයි. තමුන්නාසි ඉස්සෙල්ලම ඔබතුමාගේ මහලේකම්කම ආරක්ෂා කරගන්න. අපිට ආරංචියක් තියෙන හැටියට 21 වෙනිදා පැවැත්වෙන සම්මේලනයේදී ඔබතුමාගේ මහලේකම්කම නැති වෙනවයි කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. එතකොට පාලිත රංග බණ්ඩාර කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවිධායක වරයා බවට 21 වෙනිදෙන් දැන් පස්සේ පත් වෙනවා කියලා මම කියන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි. මාක්‍රාමේ විශ්වාසභාග යෝජනාව ගැන කෙහෙලිගේ රොක්කල මහතා කියනවා ඔහු දේශසහගතව විපක්ෂයේ මේ දෝෂ අභියෝග ගිනාවේ. ඔහු ලියකියවල 50ක් මේ හන්සක් ගත වෙන්නේ විපත් කරා කියලා කෝ රින්දෝස් බාල් කියනවා. लंका इतिहास सौख्य संबंध मे वे आंदोलनात्मक पत्नी मे वे अभी रोगी रोहल मेरन अभी वार्ता उणी ने रोगी अंदुना वार्ता विलाने ये अभी आसात्मिकतावे निशा रोगीन गा मेरुनाल अभी कोई मवस्तावत अपने दरगा लुण भूम कलात्रे सिद्धि असिद्ध उणे नमु दिगिन दिगट वेनकोट अभी रटे जनता हेमक नाटम साधारण सख्यावा मे संबंध लुकु बरपत्र सत्या सौख्य मातवर इदा सौख्य मात्यांसम तीयन आईकेला इध मे संबंध अभी कर्णुहेल बेलुव कर्णुहेल बेलुव अभी दख हेमावस्था दिम भेदेदिना वे कोमिस्वल्ट हेमनता दूषण वंचावट लखर हेम कोमिस् मुदल लागेम सदातमी गुगक्कावस्थावल मे औषध गिनाती इधं अभी दख सौख्य अमात्यांश वेड़पीडलाने मे सौख्य अमात्यांशे मे बेहत्ति कलट वीलावट गिन्नगंड सूदान मति बुण्ण हेमावस्था अंतिम अवस्थावेन कंगिटिया हदसी मिलदी गेनिमोल्ट अभी दख हदसी मिलदी गेनिमोल्ट कोच्चर औषध पौगे काल सीमा अरंती
इधि दिन औषध नियम अधिकार सभापत्मा कीलती है बालभेद गिना तवात् मुखद तवात् तीन मे वक्रा अमतीवर की अमतीवरा वकी बेहद बे मेक सौख्य वकी अंडोनी एम औषध नियम अधिकारी वकी अंडोनी कीलामता रोहल कटपीट वैद्यवर की पीट दाली बे मे मे अमतीवरा निधास पुलवांकमा दीवन रटकन अभी मेवन सिद्धियाना अनिवार्य अमतीवरा मे विश्वास भंग गीन का इंडोनी ने अनिवार्य मेतमा इलासेना एम संप्रदाय तम उंगल तीन अड़म धर्म इंदिया मे सिद्धि उन्ना अनिवार्य अमतीवरा इलासेना ममहिता केली रमुखल मतमी तम निर्देश दीवा इधिपातर निमे एक वार्ता इधिपातर निमे तुम्हारे वकी बार अरगना वेदगा महत्व कट इलास तिबुणी अनिवार्य अभी वृत्तीय समिति के कथा करते मम उपतुमे अनिवार्य विशेष में देशपालन अरमुण गुलाट मे आने अपने मतकाइन यहा पालन आंड काले मे दुम्रिय सेवक वर्जने कल राज्य अपावत पत्कर कटयुत गेरवा इतनी ये विलायत अभी दंड दंग मगेमे एक देशपालन पक्ष एक पोजन पेरमुनि आये नायक मम दंड मेक पीट पास हिटिया ये विलाय रजे अपावत पत्कर इतनी अरमुन तीमुना इत मम के मिथन सिद्धवेंड अति हेम दया नमूत एक अमतिवर आईने अमतिवर बेचर दीवा वरप्रसाद दील यान वाहन दील अमतिवर नियोज्य अमतिवर पत्कल तीन मुखटद इत यव संबंध मूल साहकाचा कर अड़पाड़ तीनवना यव संबंध साहकाचा कर विश्लुम अभी जनता अपहसा पत्नक मे कटयुतक अमतिवर पत्कल तीन इत यमतिर वग की अमतिवरे वकी इष्टक नतिवीनता मेन तत्व राज्य संबंध वाक्य बार अंटोने राज्य पैत्यंगेम वृत्ति समित ऐतिहासिक बलोने ये आट मुखर्ती साधारण इलिंद इलिम इष्टकल दुर्वण अनिवार्य मे इष्टकल दोने ईट अमतर अभी दंड विशेष मध्यम तेवगम रजे मध्य मुखादी मेक पेन्नुंक हदना सेवकिंग वरद गेला सेवकी कर वैरक्यत कर हदना जनता वै सेवकी अतर एक प्रतिपल के मगिता दख दीवा दखिंडे मुखद हमेल पेन्ंड हदन रजे मे सेवको वरदी गेला मे मे रजे हरी गेला मे तत्ते अति के मगिता अनिवार्य मे वगे वैरिया घटने एक मगिता रजे वासी हर गंडला अब मंकी वर हरी जनाधिपति वर हरी कैबिनेट के तब इन हरी मेदी मकरा मे वर्जनी मेक मुखत्न तमिल प्रश्न संबंध साकर विशुद्ध मकलबादीवर वकी अयकरा अटोट की अंत पुलवे देशपालन अवस्था गेडल साकर विशुद्ध मिन्ना मंगिता सावध्रोट वर्जनी पुलवी इतमें राजजेद विशुद्ध राजजेट सामने साधारण विशुद्ध लादेन पुलवंकमे पूर्ति ऐतिहासिक रखिंड पुलवंकमे युव संबंध सेवक इधरेटवील तम जीवत् विद्याने वेड़ वेट पकलोट इवे तीन जीवन तत्ट मून दिंड बेरवलाटेट यह कुलकर मुखा मरदनीक बेरवे को मुखाकर हदसी नीति उपयोग करना मेकात्मिता हदसी नीति मरदनी को जनाधिपत भावचिकरा देशी हारी
අනිවාර්යෙන්ම මම කියන්නේ මොකද දන්නා මේ සම්බන්ධ මම කියන්නේ නෑ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව channel පෝ නාලිකාව ප්‍රකාශ කරලා තියෙන දේ 100%ක් හරියි කියලා ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නමුත් දැන් මෙහි ඉඳන් අපි ඒකට විවේචනය කරන්නවත් ඒකට චෝදනා ඉල්ල කරන්නවත් නෙමෙයි තියෙන්නේ එතෙන්දී අපි ඉල්ලා හිටින්නේ කාදිනල්තුමත් ඒ වගේම අනිකුත් හැම පාර්ශ්වයක්ම සිවිල් සංවිධාන ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කරන්නයි කියලා ඉතින් මේකට අත් වශයෙන්ම ජාත්‍යන්තර සහාය ලබා ගන්න ඕනේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඉතින් එතකොට තමයි මං හිතන්නේ හැම කෙනාටම විශ්වාසයක් තියන්න පුළුවන්කම ලැබෙන්නේ මෙතන සාධාරණ පරීක්ෂණයක් සිද්ධ වුණා මේකෙන් මේ කරුණු ටික හෙළි වුණා ඒ වගේ මේක ප්‍රතික්ෂේප කරන්න හරි ඒක විපෝයි කරගන්නයි කියලා තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ දැන් මොකද ජනාධිපතිතුමා කරලා තියෙන්නේ අර සුපුරුදු පරිදි කෝකටත් ඇවිල්ලා කියලා අර කමිටුපත් කරන එක තමයි කරලා තියෙන්නේ ඉතින් දේශීය කමිටුවක් පත් කරලා ඉවරලා මේක විසඳන්න පුළුවන් කමක් නැහැ ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ අපිට මතකයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වාර්තාවල් හැදුවා ජනාධිපති කොමිෂන් සභාව පිහිටෙව්වා තවත් මං හිතන්නේ හැම පැත්තෙම පරීක්ෂණ කෙරුවා මං හිතන හැටියට කෝටි ප්‍රකෝටි ගාණක් පහුගිය දවස්වල මේ වෙනුවෙන් වැය කෙරුවා ඉතින් මේක මං හිතන්නේ තවදුරටත් මේ කමිටු පිහිටවන්න කියන්නේ තව අපරාධයක් මේ රටේ ජනතාවගේ සල්ලි මේ බදු මුදල් මේ වෙනුවෙන් නාස්ති කිරීමක් තමයි තියෙන්නේ ඒ නිසා මම රජයට යෝජනා කරන්නේ ජාත්‍යන්තරයටත් පිළිගන්න පුළුවන් ආකාරය ජාත්‍යන්තරයේ සහය තියෙන කමිටුවක් පිළිගත පුළු කමිටුවක් පිටවන්න එතකොට මං හිතන්නේ මේ තියෙන සැක සංකා ඒ වගේම සෑම දිනකටම සෑහිකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් මේ. අන්තිම ඔතමා මේ කතාව ආරම්භ කරන සඳහන් කරා ගුණේ නාම රාජපක්ෂට මන්ත්‍රී සක්කිනා මේ ගුණේතර වල තමයි පුළුවන් රට හදන්න ගොඩනගන්න පුළුවන් කියනවා ඒකට රැවටෙන්න එපා ජනතාවට කියලා කිව්වා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ අපි කියන්නේ අපි දන්නවනේ මේගොල්ලෝ තමයි මේ රටේ වැඩිම කාලයක් මේ මේ රට පාලනය කරන්න කටයුතු කෙරුවේ මම හිතන්නේ අවුරුදු 4 මාරක් තමයි අවුරුදු 15 20 රාජපක්ෂලාගේ යුගයත් එක්ක සංසන්දනය කරනකොට අවුරුදු 4ක් 4 මාරක් තමයි පාලන බලය වෙනස් වුනේ ඉතින් මේගොල්ලන්ට අපි දැක්ක ඒ කාල සීමාව තුළ වැඩ කෙරුවා නම් මේ රට මේ තත්ත්වයට තියෙන්නේ නැහනේ ඒ කාලේ අපි දන්නවා තිබුණි රෝදනාව මේ රට වංචාව දූෂණේ විභාගයක විතරයි ඒ කාල සීමාව තුළ උනේ දැන් මේ අවුරුත් තුනේ තුනේ කවදාකවත් නැති ආකාරයට මේ රටේ ආර්ථික විනාශ කරපේක ඉතින් මේවට වග කියතු පුද්ගලයෝ නැවතර බලේ අරන් රට හදයි කිරිවෙලා මේ රටේ ජනතාව කීරත් විශ්වාස කරන්නේ නැහැ ඉතින් අපිට වැඩ පිළිලන්නේ නැහැ කියන්න පුළුවන් කමක් නැහැ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා ඔබතුමාලා දන්නවා මේ රටේ විපස්සනායකයෝරේ හැටියට මං හිතන්නේ ඉතිහාසයේ කවමදාක්වත් නැති ආකාරයට විපස්සනායකයෝරේ කැටියට තමන්ගේ සීමාවනුත් එහා ගිහිල්ලා වැඩ කරන නායකෙක් ඉන්නවනම් ඒකම නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි අපිට මතකයි රට අර්බුදයට පත්වෙච්ච වෙලාව පළවෙනි එක තමයි කොරෝනා වසංගතයේ කාලේ කොරෝනා වසංගතයේ කාලේ රජයටත් විසඳුමක් තිබුණේ නැහැ යම් යම් ඖෂධ ලබා ගැනීම ඒ වගේම රෝහල්වලට උපකරණ ලබා දීම ඒවා සම්බන්ධව මම හිතන්නේ රජයට මුදල් හදල් නැති වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා පෞද්ගලිකව මැදිහත් වෙලා තමන්ගේ පෞද්ගලික හිතවතුන්ගෙන් ඒ වගේම පක්ෂයේ අරමුදල් මේ හැම එකක්ම භාවිත කරලා අපිට මතකයි අවස්ථා අනුකූලව ඖෂධ ඒ වගේම රෝහල්වලට අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මේ උපකරණ ටික ලබා දෙන්න කටයුතු කෙරුවා අදටත් ඔබතුමන්ලා දන්නවනේ පාසල් දරුවෝ වෙනින් බස් අත ටිකක් ලබා දෙන්න ඒ වගේම පහුගිය දවස්වල කොරෝනා තමයි අපි දන්නා දරුවන්ට අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙනකොට ඔන්ලයින් ක්‍රමයේ යටතේ අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය උපකරණ ලබා දෙන්න ඒ වගේම ස්මාර්ට් ක්ලාස් වලට අවශ්‍ය කරන ඒ බෝඩ් ඒ පරිගණක තිර ලබා දෙන්න ඒ වගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරපු නායකය තමයි සජිත් ප්‍රේමදාස මැත්තමා. ඉතින් එතුමාට වැඩපිළිවෙළක් තියෙනවා කියන එක අපි දන්නා මේ රටේ ජනතාව දන්නවා. රජයේ ජනතාව ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ පොදු ජනතාව ඒ වගේම තැලී පොඩි වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් මූණ දෙන්න පුළුවන් ඒ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඉවරයි. ඒ නිසා තමයි එතුමා තමයි මම කියන්නේ මේ රටේ ඉදිරියේදී නායකත්වයේ එහෙම නැත්නම් ආණ්ඩුව බාර ගන්න ඉන්න නායකයා. ඒක ජනතාව දැන් තීන්දුව කරලා හමාරයි කියලා මම කියන්න කැමතියි. අපිට ඉතින් කියන්න තියෙන ඒ කාලෙ තියදී අපි දන්නවනේ ප්‍රධාන පෙළේ විද්‍යුත් නාලිකාවල හිමිකරුවොත් ඒ වගේම නොයෙකුත් ආකාර ව්‍යාපාරිකයොත් එක්ක තමයි අපි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ ඡන්දෙට ආවේ ඒ වගේම අපි දන්නා බියත්මක කියලා තියලා මේ රටේ උගත් පිරිසකුත් එක්කත් ඒගොල්ලෝ සම්බන්ධ වෙලා මේ රට හදනවයි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි දැක්කා එදා ඉතින් ඇවිල්ලා මොකද්ද මේ රට කරපු විනාශය කියලා ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ විද්‍යුත් නාලිකාවක හිමිකරුවෙක් එක්ක අහවයි කියලා මේ කරපු විනාශේවත් එහෙම නැත්නම් මේ රට කරපු හානියවත් මං හිතන්නේ නැවත හරි ගස්සන්න එහෙම නැත්නම් නැවත යථා තත්ත්වයට පත් කරගන්න එතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ අනික ජනතාව කීයටවත් එතුමා කෙරෙහි විශ්වාසයක් තබන්නේත් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ මොකද මා සෛද්‍යදාස මහත්තයා කතා කරා නම් තම්බුත් පාචාන මහත්තයා කියන්නේ කතාව
හැමදාම එතුමන්ලා කිව්වනේ මං ඉතින් 1971 ඉඳන්ම රෝහණ විජේවීරගේ ඉඳන්ම ජනරාජිත ප්‍රවණේ නායකයෝ ගණනාවක්ම විවිධ අවස්ථාවලදී මැතිවරණයක් එනකොට ජනතාව ඉන්නේ අපිත් එක්ක ජනතාව තමයි අපිව මේ තත් ජනාධිපති කරන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු යවන්නේ අගමැති කරන්න කියලා නොයෙකුත් අවස්ථාවලදී ප්‍රකාශ කෙරුවා. ඉතින් අපි දැක්ක ඡන්දෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ඡන්දෙන් පස්සේ හැමදාම 103.4යි. ඒක වැඩි කරගන්න සාම ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් කමක් ලැබිලා නැහැ. इतनी इतनी मेती अभी किया लोकू मध्य प्रचार गिनीनवा समाज जला प्रचार गिनीनवा समाज जला तुलना मंगिता ने चांद दीनवा नमो सब मैं जनता तुलना मंगिता जनता मंट लोकू विश्वास अभी मतक साजी प्रेमदास मेत मत कथा करोट अंड कुमार दिशा नायक मेत्म उन्ना समाज तमंट लभन पक्ष लर मुदल कर्लती अभी हंड कमी अभी जनक सतपहाक मुद्दा जनता यहापत विन युद्ध महालकोट प्रगतिशीली नायक अंड कुमार दिशा नायक कुमार अट्लाट हेकिया लभिड़ती अदी अभी हंड कमी अभी दखने विशाल चोदना तीयन पक्षे हम अर मुदाल ये विविध क्रमोली समागम बोली कपं क्रमेट मुदाल ये नोयकुत्ता रट रट वलोली मेरे अटवा कल बेमन रट वाल अस्तावर गण मुदल इव सिया आयोजन की मोल्ट आवे अद मैं पेहदी पीतराबाद नमक जनता प्रमुख लभिड़ने इत मेवतम एगोल करे एगोल लभन हेम साल्यकम आयोजन एकल नायक अंगे सुखवीर सदा ये लाभ प्रयोजन लभागन आपकी नम सजी प्रेमदास महत् हेम नायक मे तमंट लभन हेम सत्याकम पिराटे पुद जनता विनुपत विनुंग योधवण नायक आप अस्त अदी अंडती है।